ජනතාව විසින් මේ ජයග්‍රහණය සනාථ කරලා තියෙන්නේ. ජනතාව පත් වෙලා ඉන්න මේ දුකෙන් මුදවා ගැනීම සඳහා, මේ රට මුදාගෙන ජීවත් වෙන්න සුදුසු රටක් බවට පත් කිරීම සඳහා ඒ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ඒ රජයේ කටයුතු වලට පරිපාලන වශයෙන් සහාය දෙන කණ්ඩායමක් තමයි මේ මෙතන ඉන්නේ. ඒ නිසා කිසිම භීතියක් සැක සංකාවක් ඇති කර ගන්නට ඕනේ නැහැ. 24 විතර වෙද්දිම අලුතෙන් රට නැවත ගොඩනැගීම, රට අනුරට කියලා නිකේ දැන් අනුරට මිනිස්සුන්ට බාර දුන්න නැවත ගොඩනැගීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව ඒ බලය ලැබුණු සැනින්ම රට නැවත ගොඩනැගීමේ වැඩ කටයුතු අපි පටන් ගන්නවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පැත්තෙන් තියෙන ගැටලු කොයි විදිහට විසඳන්නේ? ඒ වගේම ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කියනක නියාමනය කරන්නේ කොහොමද? ක්‍රියාවලියක් නැතිකම නෙමෙයි ඇත්තටම අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ලංකාවේ හොඳ ප්‍රසම්පාදන නීති රීති තියෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. මං හිතනවා උඩින්ම ඉන්න අයගේ අවංකභාවය පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ ප්‍රතිපත්තියේ තියෙන මේ වගවීමේ ක්‍රියාවලිය කියන එක තුලින් අපිට පේනවා නිලධාරි මට්ටමේදී ඉහළම ඉන්න නිලධාරියාගේ ඉඳන් සේවාව සපයන බිම් මට්ටමේ ඉන්න කෙනා දක්වා ඒ සේවාව තමන්ගේ සේවාලාභියාට අපේක්ෂිත විදිහට යනවද කියන එක හොයන්න වගවීමේ අධීක්ෂණ ක්‍රියාවලිය මේක සඳහන් වෙලා තිබෙනවා.